पक्ष विपक्ष मतमेदीन जनमत पार जनाधिपति वर्ण वेरिकाव අද කවුද පොන්සේකා එක්ක ඉන්නේ මාවිල් ආරුවේ අපිත් එක්ක හැප්පෙන්න ඇවිල්ලා නට්ටම් වෙච්ච වේලු පිල්ලගේ ඉතුරු පිටුරු ටික සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අපිත් එක්ක හැප්පෙන්න ආපු රනිල් මංගල කරුණානායකගේ ඉතුරු පිටුරු ටික අනුරදිසා නායකගේ ලාල් කාන්තගේ ඉතුරු වෙච්ච ඉතුරු පිටුරු ටික ඒ පිල්ලි ටික ඔක්කොම ඉතුරු පිටුරු වෙලාත් නට්ටම් බට්ටම් වෙච්ච ඔක්කොම ටික අද එකට එකතු වෙලා තියෙනවා අපේ ජනතා විමුක්ති පෙරමුණේ එක වුණොත් ඉතින් දෙයියගේ මීටයි නේද මචං මේ පැත්තේ විපක්ෂයේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ මට පේන්නේ හරියට ඔලු තුනේ බූරුවෙක් වගේ බූරුවා ඉන්නවා ඔලු තුනක් තියෙනවා එක ඔලුවක් වමට අදිනවා එක ඔලුවක් දකුණට අදිනවා එක ඔලුවක් මැද්දෙන් යන්න හදනවා කොහොරද යන්නේ කොහොරද යන්නේ ඒක එකද හිටින මේ තියන්නේ කොළ පාට රතු පාට කහ පාට හැම පාටම මෙතන තියෙන්නේ මෙන්න ජෝගියා කවදාවත් මේ රටට දකින්න හම්බෙච්ච නැති જાතිය ජෝගියෙක් හොඳයිද ජෝගියා හොඳයි අලාම් අලේකුම් මහින්ද රාජපක්ෂ ඉල්ලේ පොඩ මහින්ද පොඩ පොඩ බැසිල් පොඩ පොඩ රිෂාඩ් පොඩ මේ තමයි සිංහල මිනිස්සු ආරක්ෂා කරන සිංහල වීරයෝ නම් බලයන් get out පොඩ මේ එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයට මේ කටකතා හමුදා වහරා දීලා තියෙන පොඩි කික් එක නිසා කට්ටිය දැන් සීන දකිනවා අපිත් ඉතින් එතුමල ගාවට ඇවිල්ලා ඇත්ත නැත්ත කියලා දෙන්න හරිදද්දී අපිට කියනවා මගේ සීනේ මට දකින්න ඉඩ හරින්න මගේ ඒ සීනෙන් මා මුදන්න ලංවන්න කියලා අපිත් ඉතින් තව සති දෙකයි නෝ ඒ සීනේ බලාගෙන යන්න කියලා කට්ටිය ඉඩ දීලා ඉන්නවා නැවතත් කෙටි විරාමයක් නවතත් දේශීය පුවත් සරත් ෆොන්සේකාට අපේ සහය කොන්දේසි මතයි දෙමළ සඳහනිය යලිත් අවධාරණය කරයි සත්‍යන්ත ලංකාදීප පුවත්පතට අදහස් දක්වමින් සම්බන්ධන් මහතා කියා සිටින්නේ ජනාධිපති ධුර අපේක්ෂකයන්ට සහය ලබා දීම සඳහා පැවති සාකච්ඡාවලදී තමන්ගේ ඉල්ලීම්වලට සරත් ෆොන්සේකා මහතා යහපත් ප්‍රතිචාර දැක්වූ බවයි උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම අධිආරක්ෂිත කලාප ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම්වලට ජනාධිපතිතුමාගෙන් යහපත් ප්‍රතිචාර නොලැබුණු බව ඔහු කියා සිටී මේ අතර එම පුවත්පතට අදහස් දක්වන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියා සිටින්නේ දෙමළ ජාතික සන්තානිය තම අපේක්ෂකයාට සහය ලබා දෙන්නේ කොන්දේසි රහිතව බවයි මේ අතර සම්බන්ධන් මහතා එවැනි ප්‍රකාශයක් කර නොමැති බවත් ඒ අනුව පුවත්පතට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටී මේ ඉරිදා ලංකාදීපේ දොඹගහ වත්තක ඉරිදා ලංකාදීපේ මේ කතාව බොරුවක් जनता विमुक्ति पेरमुन अमारे दान कथा मे कथाजितानंद जय सिंह लंका विरुद्ध කෙසේ වුවද දුරකථන සාකච්ඡාවකදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ තුරේරත්න සිංහම් මහතා කියා සිටියේ තම පක්ෂය ඉදිරිපත් කළ සියලු කොන්දේසි වලට සරත් ෆොන්සේකා හා රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් සිය එකඟත්වය ලිඛිතව ප්‍රකාශ කළ බවයි. එංගලකුරිය ஒரு சுயாட்சி ஊரணத்துவமான ஒரு சுயாட்சி கோரிக்கையில தான் நாங்கள்
අප ඉදිරිපත් කරලා තිබෙන්නේ අපටම කියලා ස්වයං පාලනයක් පිළිබඳ යෝජනාවක්. ඒක අපේ කොන්දේසියක් හැටියටයි ඉදිරිපත් කළේ. සරත් ෆොන්සේකා එය පිළිගත්තා විතරක් නොවෙයි, රනිල් සහ ෆොන්සේකා ඒ පිළිබඳව අත්සන් කරලා පොරොන්දුවකුත් දීලා තියෙනවා. මේ ගැන ජාත්‍යන්තරයත් දන්නවා. ඒ නිසා අපව රවට්ටන්න ඕනට බෑ. මේ ගිවිසුම කාටවත් ඉරල විසි කරන්නත් බෑ. අපේ කොන්දේසි වලට ෆොන්සේකා මහත්තයා එකඟ වුණත් එතුමගේ කිසිම කොන්දේසියකට අප එකඟ වුණේ නැහැ. வரும் கிளித்தி வீச முடியாது. ஏனென்றால் இந்த ஒப்பந்தங்களை பற்றி நாங்கள் சர்வதேச அரசு அரசு அவருடைய பிரதிநிதிகளோடு நாங்கள் கொடுத்திருக்கிறோம். எங்களுக்கு ஒரு தமிழ் மக்கள் தங்களை ஆளக்கூடிய ஒரு சுயாட்சி தேவை என்பதை வலியுறுத்தியிருக்கிறார்கள். தென் ஜனமத்திய விசேஷாங்கே නිදහසේ ජීවත් වීම ඇරඹුවා පමණයි අප සියලු දිනා අනතුරේ දමමින් රට පාවා නොදෙන්න මේ දෙවෙනි මහා පාවා දීමට එරෙහි ජනතා හඬ අතිකරු ජනාධිපතිවරයා පින් සිද්දෙන්න ගොවිතැන් කරගෙන දෙයිනේ කියලා කාලා බීලා නිදහසේ ඉන්න පුළුවන් ඒ තත්ත්වය අපිට උදාහරණ අපිට ඒම ඇති බරපතල සිවිලදී තුවාල වෙලා ජීවිතේ ආරක්ෂා කරගත්ත ස්වාමින් වහන්සේ නමක් වශයෙන් විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා මේ රුධිර ත්‍රස්තවාදී මේ රටෙන් සම්පූර්ණ ඉවත් කරලා මේ ලාංකික ජනතාවට ඒ ලබා දුන්නේ උතුම් වූ ස්වර්ණමය නිදහස අපි කවදාවත් අමතක කරන්න හොඳ නැහැ අපිට යුද්ධ ඕනේ නැහැ දැන් අපි කොහෙරි යනකොට ID ඕනේ පාස් ඕනේ දැන් අපිට සෑහෙන නිදහස දීලා තියෙනවනේ අපිට නිදහසෙන් එන්න ඕන නම් ජනාධිපති මහින්ද රාජපක්ෂ තමයි එන්න ඕනේ මාස 7ක් අපිට නිදහසේ අපේ දූ දරුවන් එක්ක අපි ගෙවල් වල නිදාගත්තා පොන්සේකා LTTE සංවිධානයේ දෙමළ සංධානයත් එක්ක ගිවිසුමක් ඇති කරලා අපේ රට නැවත LTTE එකට විදේශ බලවේ වලට පාවලා දෙන්න සූදානම් වෙනවා මේ පාවාදීව පරාජය කිරීමට අපි තාම ගෞරවයෙන් අපේක්ෂා කරනවා